ඇත්තටම ඔබ ඔබගේ වෘත්තියෙන් විශ්‍රාම ගියත් අද ඔබ මෙතෙන්ට සහභා වෙලා ඉන්නේ. ඔබට මේ මෞබිලි පිළිබඳවත් මේ රටේ ජනතාව පිළිබඳවත් ඇතිවී තිබෙන වගකීමෙන් විශ්‍රාම යාමට සූදානම් නොමැති බව පෙන්වමි. එවලින් ඔබ වෘත්තියෙන් විශ්‍රාමිකයි. එහෙත් මේ මෞබිමත් මේ රටේ ජනතාවත් වෙනුවෙන් කළ යුතු කාර්යයේ විශ්‍රාම ගොස් නැති බව අද ඔබ පෙන්වනවා. ඒ වගේම අපේ ෆිට් සෙනවිරත් මහත්මයා පැහැදිලි කරනකොට විශ්‍රාම දිවිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබ වෘත්තියෙන් විශ්‍රාම ගියත් අපේ රටේ එක වෘත්තියක් තිබෙනවා විශ්‍රාම නොවන. මොකක්ද? දේශපාලන. අපේ රටේ දේශපාලකයන් විශ්‍රාම ගිහිලා තිබෙන්නේ එක්ක පෙරදිලා එක්ක මැරිලා. එහෙම නැත්නම් ඔබ දැකලා තියෙනවද මා දේශපාලන විශ්‍රාම යනවා කියලා කෙනෙක්. මා කියන්නේ අපි මැරෙනකම් අපි දේශපාලනය කරනවා තමයි. හැබැයි මම හිතන්නේ අපි මැරෙනකම් මන්ත්‍රීකම් කරන්න ඕන. මරණකම් ජනාධිපතිකම් කරන්න ඕන. මේකන්නේ කවුද? ඒ විතරක් නෙවෙයි. ඔබ හිතනවාද මේජර් ජෙනරල් කෙනෙක් විශ්‍රාම ගිහිල්ලා සාමාන්‍ය හමුදා සොල්දාදුවෙක් කෙනෙක් ආපහු හමුදාවට බැඳී කියලා. ඉතින් අපේ රටේ දේශපාලනේ වෙනවන්නේ. ජනාධිපතිවරු විශ්‍රාම ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රියට වාඩිලා ඉන්නවා. ඇයි බලය බලය මත ගොඩ නැගෙන දූෂණය. මේක තමයි. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවද හමුදාවෙන් පැනලා ගියපු කෙනෙකුට විශ්‍රාමයක් හම්බෙනවා. ඉතින් ජනාධිපතිවරයෙකුට හම්බෙනවා. නේද? පැනලා ගියපු ජනාධිපතිවරයෙකුට මන්දක ගියක් දුන්න මලස්සිරික මාවතේ. ඒකේ භූතය ඉන්නවා කියලා වෙන ගියක් ඉන්නවා. මේකෙන් පෙන්නන්නේ මොකක්ද? අපේ රටේ මේ රටේ දේශපාලන මොන තරම් කැතද? අපේ රටේ ජනාධිපතිවරු විශ්‍රාම යන්නේ විවස්ථාවේ වගන්තිය නිසා. මොකද විවස්ථාවේ තිබුණා දෙපාරකට වඩා ඉල්ලන්න බෑ කියලා. ජනාධිපතිවරු අතරේ හැම කෙනාම එක වෙනස් කරන්න උත්සාහ කරා. ජේ.ආර්. ජයවර්ධන අවස්ථා දෙකකට වඩා එක වෙනස් කරන්න උත්සාහ කරා. නමුත් 88 89 තිබුණු පැවැත් තත්ත්වයේ උට ඒකට බාධා කරා. චන්ද්‍රිකා කුමාරතුංග උත්සාහ කරා. මහින්ද කරා දෙකකට වඩා නේ. දෙකේ මොකද්ද? මේ සියල්ලම පෙන්눔 කරන්නේ අපේ රට දේශපාලනේ මොන තරම් කැත කිලිටි තැනද. හැබැයි මේ දේශපාලන තමයි අපේ රට හසුරුවන්නේ. අපේ රට පාලනය කරන්නේ. එනිසෙවිනි කැත කිලිටි තැන බවට පත් වී තිබෙන මේ දේශපාලනය අපේ රට යහපත් රටක් බවට පරිවර්තනය කරන්නේ නැහැ. එනිසා ඔබ අපත් එකතු වීමේ ජාතික ජන බලවේගයේ ගොඩනගා තිබෙන්නේ කවරක් සඳහවත් නෙවෙයි. මේ කැත කිලිටි විනාශකාරී දේශපාලනයේ අපේ රට මුදවා ගත යුතුයි. ඒක අපි සහතික වශයෙන් ඉටු කරමු. මෙතරම් විශාල ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ ක්‍රියාන්විතවල වැඩ කරපු අය අපි මේ අනුරාධපුරයේ. අපි දන්නවා මේ අනුරාධපුර දිස්ත්‍රික්ක මම හිතන්නේ එක සොහොන් පිටියක් නැතුව ඇති තොරන් වගේ සොහොන් කොත් ඉදුණුන්. සමහර අපේ ගම්වල සොහොන් පිටි ගොඩක් අලංකාර නැහැ. හැබැයි පහුගිය දශක කීපය මා දැක්කා අපේ ගොඩක් සොහොන් පිටිවල අලංකාර සොහොන් කොත් තිබුණා. ඒ අපේ රටේ සොල්දාදුවෝ. අපේ ගම්වල විශාල බස් නැවතුම් පොළවල් මා දැකලා තිබෙනවා. ඒ බස් නැවතුම් පොළවල් සඳහන් කරලා තිබෙන කාගේ නමින්ද ගොඩක් අය? මියගිය සොල්දාදුවන්ගේ නම් වලින්. මේ අනුරාධපුර පදවිය නේද? ඒ පාවල පැත්තන හැම බස් කුරුගස්සව මීගලෙන් මට මතක් වෙන බස් නැවතුම්. පාරවල් නේ ඔක්කොම හමුදා සොල්දාදුවෝ. ඒකෙන් කියන්නේ මොකක්ද? අද අපි අතර ජීවත් වෙමින් මේ වාතලයේ හුස්ම ගනිමින් අපට මේ විදිහට අහුම්කම් දෙමින් ජීවත් වෙන්න හිටිය බොහෝ පිරිස් අද අපට අහිමි වී තිබෙනවා. එයි මංකොල්ල කෑමක් සඳහා කිව්වේ. තමන් යම් අපරාධයකට සම්බන්ධ වෙලාද නැහැ. මේ විනාශකාරී දේශපාලන කණ්ඩායම් විසින් අපිට ඇති කරන ලද ව්‍යසනයේ ප්‍රතිඵල. අපේ පන්ති යාළුවන් අපිත් එක්ක ඉගෙනගත්තු අය අපේ ගම්වල මිත්‍රයන් එකට හැදුණු වැඩුණු බොහෝ දෙනා මේ අනුරාධපුරයේ මේ වෙනකොට නේද විශාල ප්‍රමාණයක් දිවි අහිමි වෙලා තිබෙනවා. හැබැයි ජීවත් වෙන අපිට අත්හරින්න බැරි වගකීමක් තියෙනවා. ඒ මොකක්ද? අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අපේ પરම්පරාව ආබාධිත වුණා. එහා පැත්තේ අභිමන්සල්ට ගිහිල්ලා බලපුවාම ජීවිතේ මොකද්ද කියලා අපිට පෙන්වුම් කරනවා. අපේ પરම්පරාව ආබාධිත වුණා. අපේ પરම්පරාව මිය ගියා. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. හැබැයි ජීවත් වෙන අපේ પરම්පරාවට වගකීමක් තියෙන මොකද්ද? යලි යුද ගැටුම් නොමැති සිංහල දෙමළ මුස්ලිම් ජනයාතර සමගි, සිංහල දෙමළ මුස්ලිම් ජනයාතර විශ්වාසී, සිංහල දෙමළ මුස්ලිම් ජනයාතර අන්‍යෝන්‍ය ගෞරවය රැකෙන රටක් හදන්න ඕනේ නැද්ද? අන්නේ රට
ජාතික ජන බලවේගයේ හදමු අපි ඔක්කොම එකතු වෙලා. මම නැවත ඒක ගැන පසුව කියන්න මේ පාලකයන්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන. කෙසේ වුවත් මෙතෙන් දෙක්රැස් වෙලා ඉන්න ඔබ මා හිතනවා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විසිරී පැතිරි සෑම කෙළවරම ගම්මානයක් දක්වම නියෝජනය කරනවා. මේ ශාලාව පිරිලා වගේම මේ හා සමාන පිරිසක් එළිය රැස් වෙලා ඉන්නවා මේ ශාලාව ඉදමදි නිසා. එනිසා අපිට තාමත් හොඳ ශක්තියක් ගෙන දෙන ඔබ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ජාතික ජන බලවේගිත කිසිවෙක් අභියෝග කරන්න බැරි තරමට මේ කොඩිය මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝස්වාගෙන යන බවට අපිට දැඩි විශ්වාසයක්. අපිට මේ පිළිබඳව අභිමානය, ගෞරවය, විශ්වාසයක් තිබෙනවා. හැබැයි දන්නවා පාලක බය වෙනවා. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි, පාලකයා බය වෙන තත්ත්වයක්. ඒගොල්ලෝ ලංකා දේශපාලන කවදාවත් මේක අපේක්ෂා කරේ නෑ. ඒගොල්ලෝ ලංකා දේශපාලන හැමදාම පරම්පරා කීපයක් අතට ලියාගෙන තිබුණා. ජනාධිපති ධූර හැදින්නේ පවුල් වලින්. බණ්ඩාරනායක වලව්වේ, පොරගොල්ල වලව්වේ, බෝතලේ වලව්වේ, කොල්ලුපුටියේ වලව්වේ, මැදමුලේ වලව්වේ. ජනාධිපති ධූර හැදින්නේ. එහෙම නැත්නම් අගමැති ධූර හැදින්නේ වගේ. අමාත්‍ය ධූර හැදින්නේ මේ පළාත්වල ඉන්න පවුල් දෙක තුනකින්. කේ.බී. රත්නායකෙන් පටන් ගත්තා මුණුබුරා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා. එහෙම මහින්ද සෝමලා පටන් ගත්තාම පුතාලා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා. බර්ටිලා ගත්තාම පුතාලා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා මේ දිස්ත්‍රික්කේ. අධිකාරි ලගත්තාම අධිකාරි නෝන නේද අමාත්‍ය ධූර හැදුණා මේ රටේ. මේ පළාත් තියෙනවා. ඒ නිසා මේ මුළු දේශපාලනයේ මේ උඩ ග්‍රාමීය වශයෙන් කුඩා දූෂිත විනාශකාරී පවුල් රංචුවක් අතේ ගොඩ ගැහිලා තිබුණා. ඒගොල්ලෝ අවුරුදු පහෙන් පාඩ ඡන්ද තිබ්බා. ජනාධිපති ඡන්ද තිබ්බා, මහා ඡන්ද තිබ්බා, පළාත් සභා ඡන්ද තිබ්බා, ප්‍රාදේශ සභා ඡන්ද තිබ්බා. ඒගොල්ලෝ බය වුණේ නෑ. ඇයි? එක්කෝ බර්ටිගේ පවුලෙන් ගමගේ පවුලට, එහෙම නැත්නම් චන්ද්‍රසේනගේ පවුල් වලින් චන්ද්‍රබණ්ඩාරලාගේ පවුල් වලට, එහෙම ඒගොල්ලෝ බය වුණේ. හැබැයි අද ඡන්ද තියන්න බය වෙලා තියෙනවා. මොකක් නිසාද? ලංකාවේ පළවෙනි වතාවට ඒ දූෂිත ප්‍රභු විනාශකාරී පවුල් පැලැන්තියෙන් පොදු ජනතාව අතර බලය මාරු වීමේ යුගය අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ ඡන්ද කල් දාන්න උත්සාහ කරනවා. ඡන්ද කල් දාන්න විතරද උත්සාහ කරන්නේ? නැහැ. තවත් බොහෝ දේවල් ඒගොල්ලෝ උත්සාහ කරමින් තියෙන සලසුම් කරමින් තිබෙනවා. එකක් අද අපේ රට පාලනය කරන්නේ ජනතාව විසින් තෝරාපත් කරගෙන ලද පාලනයන් විසින් නෙවෙයි. අනුරාධපුර නගර සභාව, මේ ප්‍රාදේශ සභාව. සභාව කියන්නේ මොකක්ද? ඒ ජනතාව විසින් නියෝජිතයන් පත් කරගන්නවා. ඒ නියෝජිතයන් නගර සභාව මෙහෙවනවා. හරියෝ වැරදි? ජනතාව විසින් තෝරාපත් කරගන්නවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද අනුරාධපුර නගර සභාව හෝ ප්‍රාදේශ සභාවක් හෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද සභාව නැහැ. අද ඒක මෙහෙවන්නේ තනි මිනිහ රාජ්‍ය නිලධාරී. සභාව බලතල හිමම තියෙනවා. සභාව කාර්යන්නේ හිමම තියෙනවා. හැබැයි මේ වන්නේ තනි නිලධාරී. පළාත් සභාවට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් වලින් වැඩිම පංගුවක් ඇති පළාත් සභාව. පාසල් වලින් වැඩිම ප්‍රමාණයක් ඇති පළාත් සභාව. පාරවල් වලින් වැඩිම ප්‍රමාණයක් ඇති පළාත් සභාව. වාරි මාර්ග වලින් වැඩිම ප්‍රමාණයක් ඇති පළාත් සභාව. හැබැයි සභාවක් නෑ. පළාත් සභාව මේ වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක නිලධාරී ආණ්ඩුකාරය. පාර්ලිමේන්තුවට 2020 තෝරාගත්තු ජනවරම නෑ. ඒක විකෘති වෙලා තිබෙන්නේ. 2020දී 148ක් මන්ත්‍රීවරු ගත්ත ඒගොල්ලෝ අද විසිරලා තිබෙනවා. එතෙන්ටත් මැන්ඩේට් එකක් නෑ. ජනාධිපති රට ජනාධිපති වීමට දෙවි පාර්ලිමේන්තුවට එන්නවත් ජනවරමක් නෑ. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? ජනාධිපති ධූරී, පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශ සභා කියන මේ සියල්ල ජනතාවගේ නියෝජිත ආයතන නෙවෙයි තවදුරටත්. ඒවා මොනවද? තනි නිලධාරියෙක් දෙන්නෙක් අතේ බලහත්කාරිය පාලනය කරන ආයතන. ඇයි පාලකයන් මෙන්නුනේ? ඇයි ඒගොල්ලන්ට මෙහෙමුනේ? ඒගොල්ලෝ අපේක්ෂා නොකරපු තත්ත්වය. ඒගොල්ලෝ මා හිතන්නේ මෑත කාලේ මෙහෙම දේශපාලනයක් අපේක්ෂා කරා කියලා. 2019දී 103ක් ලබා ගන්නකොට, 2020දී 103ක් ලබා ගන්නකොට, 3.0 ගණනක් ලබා ගන්නකොට ඒගොල්ලෝ කවදාවත් අපේක්ෂා කරේ නැහැ. ඒ දූෂිත ප්‍රභු පැලැන්තියට අභිමුඛ වෙන මහා ජනතා ව්‍යාපාරයක් උඩ නැගී කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ඒගොල්ලෝ අද විවස්ථාවේ බලයේ තිබෙනවා, ජනාධිපති ලෙස බලයේ තියෙනවා, කැබිනට් මණ්ඩලයේ ලෙස බලයේ තිබෙනවා. හැබැයි අද ජනතාවගේ බලයේ තිබෙන්නේ ජාතික ජන බලවේගයේ සතු බවයි. ඒක මා හිතනවා විශේෂම කාර්යයක්, විශේෂම ප්‍රබලතම කණ්ඩායමක් තමයි ඔබ. ඔබ ගමේ හමුදා සොල්දාදුව, නිලධාරී මහත්මයා. ඔබට ගෞරවයක් තිබෙනවා, ඔබට පිළිගැනීමක් තිබෙනවා. ඔබ පිළිබඳව ආඩම්බරින් ගමේ කතා කරනවා. අන්න එයා ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරකෙක් බවට පත් කරන එක ගමම ආකර්ෂණය කරන්න, ගමම ජාතික ජන බලවේගයේ විශ්වාසය තබන්න විශාල පිටුවහලක් ඇති කරනවා.
එනි සමහිතන්න අපේ ජාතික ජන බලවේගයේ විශාලතම බලවත්ම පංගුවක් අද ඔබ නියෝජනය කරන. එහයි අපිට අවශ්‍ය. මේ පාලකයන් ලංකාවේ පළවෙනි වතාවට තීව්‍ර පැහැදිලි බෙදීමක් ඇති වුණා. සාමාන්‍ය ලංකාවේ පහුගිය කාලේ බෙදීම් තිබුණේ කොහොමද? සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදුවා. අපි මෙම සිරස් අතට මෙහෙම බෙදුවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික කියලා බෙදුවා. ඒගොල්ල සමාජයේ තීරු තීරු ලෙස බෙදුවා. ඒගොල්ල මොකද කරේ? උතුරෙත් දකුණෙත් නැගෙනහිර තමන්ගේ බලය වෙනුවෙන් උතුර දෙමළ ජාතිවාදය තමන්ගේ බලය වෙනුවෙන් උපයෝග කරගන්නවා. නැගෙනහිර මුස්ලිම් ජාතිවාදය තමන්ගේ බලය වෙනුවෙන් උපයෝග කරගන්නවා. දකුණ සිංහල ජාතිවාදය තමන්ගේ බලය වෙනුවෙන් උපයෝග කරගන්නවා. ඉතින් පොදු සමාජය මොකද කරේ? පොදු සමාජයේ බෙදෙනවා, තීරු තීරු ලෙස බෙදෙනවා. හැබැයි පොදුවේ මිනිස්සු ගත්ත වීටික විකුණ ගන්න විදියක් නෑ. ඉස්පිරිතාලෙකෙත් බෙහෙත් නෑ. එතන ඉස්පිරිතාලෙකෙත් බෙහෙත් නැති වෙන සිංහල කෙනාට විතරද නෑ? සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් නෑ. අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන්නේ දෙමළ කෙනාට විතරද? සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් නෑ. දරුවන්ට පාසල යන නැසි අධ්‍යාපන නොලැබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් අපි කාටවත් නෑ. අපිට හරියම රැකියාවක් නැත්තේ සිංහල දෙමළ මුස්ලිම් ભેදකින්. දැන් අපි හැම දරුවටමනේ මේ රට දාලා යන කොළඹලා තිබෙන කාටද? සිංහල දරුවන්ට විතරද? දැන් සිංහල දෙමළ ඔක්කොම දරුවන්ට මේ රට දාලා එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි එකම විනාශයක ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ පළවෙනි වතාවටදී ජනතාව සාමූහික නැගිට්ටා උඩ පැලැන්තියට විරුද්ධව. ඒක තමයි ඒගොල්ලන්ට ඇති කරපු බිය. ඉස්සර සිංහල කෙනා කරේ දෙමළ කෙනා බලන්නේ වෛරී, දෙමළ කෙනා කරේ මුස්ලිම් කෙනා බලන්නේ සැකී, සිංහල කෙනා කරේ මුස්ලිම් කෙනා බලන්නේ ක්‍රෝධී. ඒගොල්ල සමත් වුණා සිංහල දෙමළ මුස්ලිම් ජන අතර සැකේ, වෛරේ, ක්‍රෝධය වර්ධනය කරන්න. හැබැයි ඒ වෙනුවට පහළ හිටපු සිංහල මුස්ලිම් දිස්සියලු ජනය එකතු වෙලා උඩ ඉන්න පැලැන්තියකදී සැකයෙන් බලන්න, වෛරයෙන් බලන්න, තරයෙන් බලන්න. අපේ රට නැති කරා, අපිට ගෑස් නැති කරා, අපිට තෙල් ටික නැති කරා, අපිට ණයකව ගන්න බැරි පක්කති කරා, දරා ගන්න බැරි බදු ගැහුවා, අපේ කුඹුරු ටික පාළු වුණා. එනිසා මොකද කරේ? සිංහල දෙමළ මුස්ලිම් ජනතාව කිසිදු ભેදකින් තොරව එකට එකතුණා පහළ මිනිස්සු උඩට එරිව. එවැනි විදුනේ පහුවේ කාලේ. ඒක තමයි ඒගොල්ලෝ කවදාවත් අපේක්ෂා නොකරපු දේශපාලන. පහළ මිනිස්සු, පීඩාවට පත්වෙච්ච මිනිස්සු, අසාධාරණයට පත්වෙච්ච මිනිස්සු, අයුක්තිය දරාගෙන ඉති මිනිස්සු ඔක්කොම එකට එකතු වෙන්න පටන් ගත්තා. කාට විරුද්ධද? අවුරුදු 75ක් මේ රට විනාශ කරපු පාලක පැලැන්තිරි විරුද්ධ. දැන් ඒගොල්ලන්ට බිය ජනක චිත්‍රයක් තමන්ගේ ඉස්සරහ ඇදෙනවා. බය වෙන්න ඕන. බය වෙන චිත්‍රය. හැබැයි දැන් මොකද කරන්නේ? මේ අතට මේ තිරස් අතට උඩ සහ යට කියලා බෙදලා තියෙන මේ බෙදුම ආයේ මේ අතර බෙදන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලි, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු කියලා නැවත බෙදන්න ඕන. ඒ නිසා යලි මොකද කරමින් තිබෙන්නේ? යලි ජාතිවාදී ගැටුමක්, ආගම්වාදී ගැටුමකට ආණ්ඩුව අරගෙන. ඒ සඳහා පරණි නාලිකාව නැවත කසකාරය හැට පෙරහැරේ ගමන් කරනවා අපිට පේනවා. පේන්නේ නැද්ද? අපි මේ ජාතිවාදී ගැටුම් නිසා අනේක විද දුක් ගැටවලට මුහුණ දීපු රටක් මේ. මට මතක අපි පොඩි කාලේ තම තමුත්තේගම ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් දෙමළ, අපේ අපච්චි වැඩ කරේ මිනුදුරු දෙපාර්තමේන්තුවේ, මිනුදුරු මහත්තයා නඩරාජ මහත්තයා දෙමළ. හැබැයි අපි ඉස්පිරිතාලට ගිහිල්ලා බෙහෙත් තරම් ආව දෙමළ මහත්තයා අපිට එහෙම ප්‍රශ්නයක් දුන්නේ. අපේ අපච්චි වැඩ කරා දෙමළ මිනුදුරු මහත්තයා අපිට එහෙම ප්‍රශ්නයක් දෙන්න දුන්නේ. මේ සිත්තම්පලම් සිනමා ශාලාව මට මතකයි පොසොන් එකට අපි ආපුවාම මේ දවස් දෙක තුන අපි මෙහි ඉඳලා යන්නේ අන්නෝ ඒක. පොසොන් දවසේ චිත්‍රපටෙත් පෙන්වන්න තහනම්. හැබැයි රෑ 12ට පටන් ගන්න චිත්‍රපටයේ තේකාද දෙනුත් කිනෝ දැන්නේ සෙන්නේ රෑ 12යි ෆිල්ම් එක. මොකද ඉවරයිනේ රෑ 12ට පොසොන්නේ. රෑ 12ට ෆිල්ම් එක අපි බලමු සිත්තම්පලම්. හැබැයි සිත්තම්පලම් සිනමා ශාලාව ඇතුළු සිත්තම්පලම් මම්මනේ හිටියේ. සිත්තම්පලම් අම්මලාටයි ති විශාල දේපළ පමණ 83 ගිනිබත් කියලා විනාශ කරා. අපි ඇස් ඉදිරි පිට තමුත්තේ මිස්ටර්ස් මාස්ටර්ද ප්ලැට්ෆෝම් එකේ පෙරලගෙන ගිහුවා. මම අහලා තියෙන සීනයයට මතක ඇති ඒ කාලේ විශ්වවිද්‍යාලෙ වෙන්නේ නැති කැලණි විශ්වවිද්‍යාලෙ. කැලණි විශ්වවිද්‍යාලෙ ඉස්සරහ හිටිය සපත්තු මහන්නේ. ඒ සපත්තු මහන දෙමළ කෙනෙක් කැලණි දරුවන්ගේ සිරපු සපත්තු මහන දුන්නා. ඇවිලින ගිනි ගොඩට තල්ලු කරගෙන. මෙහිමයි මේ විනාශය ඇති කරේ. කුමක් වෙනුවෙන්ද? අපි එකට හිටපු මිනිස්සු අපිට දැනුනේ නෑ. මම දන්නවා අපි වසන්ත දන්නත් අපි ගෙවල් වලට යහපත් හිටියා. පියදාස මාමා. පියදාස බාම බඳලින් සරා නැන්ද. සරා කියන්නේ දෙමළ සරෝජින්. අක්ක සෙල්ලම් අපිට සෙල්ලම්ම නැන්ද. ඒ කවදාවත් එහෙම දැනුන්නේ නෑ. සරා නැන්දලා සෙල්ලම්මලා නැන්දලා අපිට එහෙම මේ දෙමළ අපිට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. හැබැයි මොකද ඕන වුනේ? මේ පාලකයන්ට තමන්ගේ බලය ආරක්ෂා කරගන්න බලය ලබා ගන්න මේ පාලකයන්ට ජාතිවාදී වුණා. ඒ ජාතිවාදී විසින් තමයි ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය කරා. 81 යාපනයේ පුස්තකාලෙ ගිනි තිබීම, 83 මහා කළු ජූලිය තමයි ඒ වගේම ව්‍යවස්ථාවට ගෙනල්ලා සංශෝධන කළා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් දාලා යනවා. එනිසා ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය කරන
ගර්භාෂය මේ පාලකයා කියනවා. ඒකයි ඉතිහාසය. එතනින් අතර වුණේ නැහැ. යුද්ධය අවසන් වුණාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා. පුපුරනවා පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට අපි දැක්කා ඉස්ලාම් අන්තවාදීන් සහ බෞද්ධ අන්තවාදීන් අතර ගැටුමක් අපි දැක්කේදී. අලුත්ගමදී අපි දකිනවා එක, දිගනදී අපි දකිනවා එක. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරීත්ව අපි කාන්තන් කුඩිවලදී දකිනවා. මේ මිත්‍යාක මාවනන්නේ බුදු පිළිමේ ප්‍රහාරයෙන් අපි දකිනවා. මේ විදිහට අපි ඉස්ලාම් මන්තවාදය සහ බෞද්ධ අන්තවාදික වර්ධනයක් පිළිබඳව අපි දකිනවා. හැබැයි බෝම්බෙන් අවුරුදු දෙකක් ගිහිල්ලා අපිට එල්දරව් වෙනවා. දෙපැත්තටම එකම account එකෙන් පඩි දීලා කියලා. කොහොමද වෙන්නේ? අද එහෙම නොවේ කියලා තියෙන සාහිතකේ මොකක්ද? මිනිස්සු 250කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. පාස්කු පහන් 264ක් මිය ගියා. 500 ගණනක් තුවාල වුණා. ඉස්ලාම් භක්තිකයන් සහ සිංහල ජනතාව අතර විශාල ඉරිතැලීමක් ඇති වුණා. සමාජ ભેද බින්න වුණා. වෛරය කෝපය වර්ධනය වෙන්න පටන් ගත්තා. පාසල් ලැබිලා මට මතකයි සමාන දරුවන් පොඩි දරුවන් පාසල් ලැබිලා කිව්වා. අම්මේ මුස්ලිම් කඩවලට යන්න එපා කියලා ටීචර් කිව්වා. ඒ කඩවල වල වඳ බෙහෙත් දිනනවා. එහෙම මුළු සමාජයක්ම දෙදර කරා. මොකක්ද? බලය. ඒ නිසා මම හිතනවා යලි මේ බලය ලබා ගැනීම සඳහා බලය ආරක්ෂා කර ගැනීම සඳහා මේ අටවන කිසිම පන්නේ ගුදුරකට මේ රටේ පොදු ජනතාව වැටෙන්න අපිට නොදීන. මොකද කියලා ලෑසි. අපිට ඕන දෙයක් එකක් ආපෝ. ගැටුමක් ඕනද? සැකේ ඕනද? අවිශ්වාසය ඕනද? අපිට ඕන මොන වගේ රටක්ද? සිංහල දෙමළ අපි කාගෙත් මුස්ලිම් අපි කාගෙත් දරුවෝ එකම පාසල ඉගෙන ගන්න. එකම ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කරන. තමන්ගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පැවිලින් එකේ වාඩි වෙලා සිංහල දෙමළ මුස්ලිම් දරුවෝ එකට අප්පුඩි ගන්න රටක් අපිට ඕනේ නැද්ද? එම රටක් ඕන. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම දියුණු වෙන්නේ කොතනින්ද? ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම මතක තබා ගන්න. ජාතික සමගිය පදනම් කරලා තමයි රට දියුණු වෙන්නේ. අපි අහලා දෙන ඇමරිකාවේ කළු සුදු යුද්ධයේ මොන තරම් තිබුණද? හැබැයි සියවස් ගණනකට පසු හරි කළු ජාතික ඇමරිකාවේ ජනාධිපති වුණා. ඉන්දියාවේ සික් ජාතිකයේ ජනාධිපති දුරුවෝ. මෑතකදී එංගලන්තයේ ඉන්දියන් සම්භවය සහිත කෙනෙක් අග්‍රාමාත්‍ය දුරුවෝ. දියුණු රටවල් වල පිටිපස තිබෙන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් හෝ කවර වර්ගී හෝ වර්ගවාදී ජාතිවාදී නැතිව රට ගැන හිතලා මේ රට ගොඩනැගීම සඳහා දරන ප්‍රයත්නෙ තමයි ලෝක යුද්ධය වෙලා. ඒ නිසා මම හිතනවා ජාතික ජන බලවේග අපි ස්ථිර අධිතනකට ඉන්න. ස්ථිර අධිතන. අපේ પરම්පරාව ජාතිවාදීන් බෙටකව. උතුරේද දකුණේද ભેදකින් තොරව. අපි දකින මාදක ඡායාරූපයක් පාර්ලිමේන්තුව ගාව තියෙනවා. මිය ගියපු හමුදා සොල්දාදුවන්ගේ නම් ගහපු පුරු විශාල ප්‍රමාණයක්. ඒ පුරවල වයසක අම්මා ගිහිල්ලා තමන්ගේ පුතාගේ නම තියෙන තැනට ඇඟිල්ල තියතිය හොයනවා. ඒ වගේම අපි උතුරේ දකිනවා අම්මලා ඡායාරූපයක් එල්ලගෙන තමන්ගේ දරුවට මොකද වුනේ කියලා පාරේ ඡායාරූපෙ බෙල්ලෙල්ලගෙන කෑ ගහන අම්මලා. අපේ රටේ මිනිස්සු දෙවි. එනිසා මම හිතනවා යලි කිසි දවසක මේ රටේ කිසිදු වර්ගයේ ජාතිවාදී ගැටුමකට අපි ඉඩ නොදෙමු. පාලකයා තමන්ගේ බලය වෙනු නැවත පටන් ගන්න තිබෙන මොකක්ද කියලාද කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය හැදුවා කියන්නේ, ආර්ථික හැදුවා කියන්නේ, හොරකම් නතර කරා කියන්නේ, නීතිය සහිත රටක් හැදුවා කියන්නේ, කුසුකර්මාන්තය නේද වර්ධනය කරා කියන්නේ, අධ්‍යාපනය දියුණු කරා කියන්නේ. එහෙම නැත්නම් බෞද්ධෝග වගාවන් දියුණු කරලා මහා ශාස්ත්‍රික රාජ්‍ය නිර්මාණය කරා කියන්නේ. ඒ කිසිවක් කියන්න බෑ මේ පාලකයන්. මේ පාලකයන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මොකද්ද? තමන්ගේ එකම පැවැත්ම. අපි හැම කෙනාම තමන් ඉපදුණු පරිසරයත් එක්ක, තමන්ගේ සමාජ වටපිටාවත් එක්ක හැම කෙනාටම තියෙන අධ්‍යාත්මයක්. මම සිංහල බෞද්ධ පවුලක ඉපදින්නේ. මගේ පරිසරයේ සිංහල බෞද්ධ. මගේ ලොකුම උත්සවයේ පන්සලේ තියෙන පොසොන් උත්සවේ මට පාසලේ බෞද්ධාගම කියලා දෙන අපේ පන්සලේ නායක හාමුදුරුවෝ. පොඩි කාලේ මට මතකයි අපේ හාමුදුරුවෝ වහන්සේලා පාරේ වඩිනකොට අපි ගිහිලා දැනගාලා වඳිනු. ඒක මට අධ්‍යාත්මයක් තියෙන සිංහල බෞද්ධ. ඒක එහෙම තමයි. ඉතින් ඉස්ලාම් කෙනාටත් එහෙමයි. එයා හැදින්නේ ඉස්ලාම් ආගමික පරිසරයක් ඇතුළේ. එයාට හොඳ නරක කියලා දෙන අල් කුරානයේ. එයාට හොඳ නරක කියලා දෙන්නේ නබිතුමාගේ ජීවන රටාවේ. එයාට ලොකුම උත්සවේ බවට පත් වෙන්නේ රාමසාන උත්සවේ. ඉතින් එයාටත් එහෙම තමයි. හැබැයි මොකද කරන්නේ? ඒවා අපේ දේවල්. හැබැයි ඒක පාලකයා මොකද කරන්න හදන්නේ? අන්න අර සියල්ල අසාර්ථක වුණාට පස්සේ අපි අධ්‍යාත්මික කොණිටනෝ. දැන් ඔක්කොම ප්‍රශ්න තියෙනවා තමයි. ටිකකට අමතක කරලා සිංහල බෞද්ධකම රැක ගන්න අපි ඉස්සරහටම. ජාතිය විනාශ වෙන්න යන ජාතිය බේර ගන්න දෙමු. හරි මහින්ද ගප්සෙත් තියෙනවා තමයි. අපි ජාතිය බේර ගන්න ඉන්නේ ඉතරයිනේ. කියන්නේ. ඕක තමයි ඒගොල්ලගේ දේශපාලන. නැවත රනිල් පණ පොවන්න හදන්නේ උන්ව දේශපාලන. පෞගේ දවස්වල ඔහුගේ හැසිරීම සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය බැලුවොත් නැවත ඒගොල්ලන්ට මෙවැනි වර්ගයේ ගැටුමක් අවශ්‍යතාවය. මෙන්න මේ දේශපාලන පරාජයටපත් කිරීම වෙන කවුරුවත් මේක කරන්න හැම දිනම ඔය ජාතිවාදී ආගම්වාදී ගොහොරුවේ ගිලිනවා තරඟයට ඔය පිටියේ තරඟ කරනවා තරඟයට යනවා ඔය පිටිය. හැබැයි ජාතිවාදී ආගම්වාදයට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් මේ රටේ ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගයේ එක ප්‍රධාන කොටසක්වන් තමයි මෙතෙක් රැස්ලා ඉන්නේ. ජාතික ව්‍යාපාරය
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.